Sudasandhyavakweva. Good evening. Vanakkam. Maa priya miturani, sahodara sahodariyani. Kalalova samaga bohoma seemita sambandhatavayak tibicha yapane samanya paulaka upanna mangwage putkalayakuta. Mevani utsavayakata sahabhagi vimata labuna mema avasthava ma peratme karapu ektara honda siddhiyak honda karanawak hinda wenna athi kiya ma hitenawa namuth me avasthave matha kalakadi indam mage sithe tibitcha ektara prashnayak ektara sakayak මෙම සභාවට ඉදිරිපත් කිරීම සුදුසුයි කියා මා හිතනවා. මිත්‍රවරුනි, කලාව හා කලාකරුවෝ සමාජයකට උවමනා වෙන්නේ කුමන හේතුවටද? අපි හැමෝම කලාවෙන් තුල යම්කිසි වින්දනයක් ලබනවා ඇත්ත. නමුත් එවැනි වින්දනය ලබා දීම පමණක්ද කලාලවේ හා කලාකරුවන්ගේ වගකීම නැත්නම් එම වින්දනයෙන් එහා ගිය යම්කිසි වැදගත් සමාජ වගකීමක් කලා ලෝකයට හා කලාකරුවන්ට තියෙනවාද තිබිය යුතුයිද එහෙම තිබිය යුතුයි නම් කොපමණ දුරකටද ඒ කාරණාව අපරටේ ඉෂ්ට වුණේ කියන එම ප්‍රශ්නය මේ සභාවට ඉදිරිපත් කරන්න මම කැමතියි. ඒ ආකාරයෙන් සිතන විට මිත්‍රවරුනි එක්තරා යුගයක බොහෝම ශක්තිවත් රජයක් පවතිච්ච ඒ යුගයක ත්‍රස්තවාදයට ආගම්වාදයට ජාතිවාදයට රාජ්‍ය අනුග්‍රහය ලැබුණද කියන සාධාරණ සැකය අපි මත තිබිච්ච ඒ කාලයක ආනන්ද කුමාරස්වාමි මාවත නෙළුම්පොකුණ මාවත හැටියට පරිවර්තනය වෙච්ච එම අවස්ථාවේ ඒ ක්‍රියාවට විරුද්ධව එවැනි ක්‍රියාවෙන් තුල අප සමාජයට ඇති වී හැකි අප්‍රමාණ හානි ගැන බොහෝම ප්‍රසිද්ධියෙන් බොහෝම නිර්භීතව අදහස් ප්‍රකාශ කරපු ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ ධෛර්යය මානව දයාව හා අවංක දේශප්‍රේමය මේ අවස්ථාවේ අපි මතක් කළ යුතුයි. මිත්‍රවරුනි ඒ වගේම ක්‍රියා කරපු වෙනත් කලාකරුවෝ අපි අතර හිටියා. වෙනත් යුගයක දේශපාලන පක්ෂ නායකයන්ගේ ප්‍රජා අයිති තහනම් කරලා රටවටේ ගිනි තියලා ගෙවල් කඩවල් පුස්තකාලවල් ගිනි තියලා අපිම අපේ අතින් නිර්මාණය කරපු ධාර්මිෂ්ඨ යුගයක වෙනත් කලාකරුවෙක් යාපනය බලා ගියා. සේනාවක් සමග ගියේ නෑ, තමන්ගේ නිර්මල හදවතක් සමග ගියා. මිත්‍රවරුනි ඒ ගමන ගිය විජය කුමාරතුංග කලාකරුවාගේ බලාපොරොත්තු එක්තරා දුරකටවත් ඉෂ්ට වෙලා තිබුණා නම් එදා සිට අද දක්වා අප රටේ ගලා ගිය ඒ ලේ ගංගාව එක්තරා දුරකටවත් සීමා කරන්න තිබුණාය කියන එක මගේ මතයයි. අවාසනාවට සෑම පැත්තේම සිටපු මනාපචන්ද දේශප්‍රේමියෝ ඒක සාර්ථක වෙන්නට ඉඩ දුන්නේ නැහැ. මිත්‍රවරුනි ලේ ගංගා ගැන කියන විට වෙනත් කලාකරුවෙක් ඉතා විශිෂ්ට කලාකරුවෙක් හා ඔහු නිර්මාණය කරපු චිත්‍රපටයක් අපිට මේ අවස්ථාවේ මතක් වෙනවා. එය තමයි ගාමිනි ෆොන්සේකා මහතා
හා ඒ මහතා නිර්මාණය කරපු කොටි වලිගය කියන ඒ චිත්‍රපටය. මට මතක් වෙනවා මේ සභාවේ ගොඩ දෙනෙකුට මතක ඇති එක අවස්ථාවක ඒ චිත්‍රපටයේ පන්සලේ ලොකු හාමුදුරුවෝ චරිතය රඟපෑවූ සතිෂ්චන්ද්‍ර එදිරිසිංහ මහතා ප්‍රශ්නයක් අහනවා. මෙය සිංහල ලේද දෙමළ ලේද කියා කොහොමද දන්නේ? සභාවට මතක ඇති. මිත්‍රවරුනි, මේ අවස්ථාවේ අප ඉතිහාසයේ ඇති වූ එක්තරා සටනක් මතක් කළ යුතුයි. 16 වෙනි සතවසරේ දකුණු ඉන්දියාවෙන් පැමිණි දමිළ භාෂාව හා මලයාලම් භාෂාව කතා කරපු ජන කොටස් දෙකක් අතර ආර්ථික හේතුව පදනම් කොට ඇති වූ ඒ මුක්කර හටන කියන සටන. වෙලාව මදි හින්දා මම විස්තර කියන්න යන්නේ නැහැ. නමුත් එම සටනේ කොටස් කරවෝ වූ ඒ ජන කොටස් දෙක අද ඉන්නේ කොයි පළාත්වලද? එවුන් අද කතා කරන්නේ මොන භාෂාවද? ඔවුන් අද අදහන්නේ කුමන ආගමක්ද? ඒ වගේම මිත්‍රවරුනි, එම සටනේ ප්‍රතිඵලයක් හැටියට අප ඉතිහාසයට පැවිසෙන සපුමල් කුමාරයා නැත්නම් සෙන්බහ පෙරමාල් කියන ඒ රජකුමරා යාපනයේ දිහා බල යද්දී කෝකිල සංදේශයක කියනවා, ඒ කුමරාගේ සේනාවේ සිටපු සිංහල කතා කරපු ඒ සොල්දාදු ඔවුන්ගේ අනාගත පරපුර අද ජීවත් වෙන්නේ කොහෙද? අද කතා කරන්නේ මොන භාෂාවද? අද අදහන්නේ කුමන ආගමක්ද? මේවා මේ ඉතිහාසයේ ගැන ගැඹුරට සිතන විට බලතණ්හාවෙන් තොරව මනාප ඡන්ද බලාපොරොත්තුවෙන් තොරව ගැඹුරට සිතන විට එදා ගාමිණී ෆොන්සේකා මහතා අහපු ඒ ප්‍රශ්නෙම නැවත මතුවෙනවා. 1987-89 කාල පරිච්ඡේදයේ දකුණු පළාත්වල ගලාගිය එම ලේ ගංගාව සිංහල ලේද දෙමළ ලේද කියලා කොහොමද දන්නේ? ඒ වගේම මිත්‍රවරණි, 2008-2009 ඒ කාල පරිච්ඡේදයේ උතුරුනැගෙනහිර පළාත්වල ගලාගිය එම ලේ ගංගාව සිංහල ලේද දෙමළ ලේද කියලා කොහොමද දන්නේ? මිත්‍රවරුනි, දීර්ඝ යුද්ධයකින් පසුව නැගී සිටින් නැවත පාරක් නැගී සිටින්නට හදන රටක ජීවත් වන අපි කලාලවෙන් බලාපොරොත්තු වෙන්නේ බෙදී සිටින සමාජයක් එකතු කිරීම මිස එක එක නව අමුතු සංකල්ප හදාගෙන අපේකම් අරකම් මේකම් කියන සංකල්ප හදාගෙන ඒ සංකල්ප ආරක්ෂා කිරීමට කැලණිගෙන් ගංගෙන් ණය ගෙනල්ලා ධම්මික මහත්තයාගෙන් පැණි ගෙනල්ලා බෙදී සිටින සමාජය තවමත් කෑලි 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 වලට බෙදෙන එක නෙමෙයි අපි කලාලවෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ කාරණාව ඉතාම පිරිසිදු හදවතින් නිර්භීතව ඉෂ්ට කරපු ධර්මසිරි බණ්ඩාරනායක වගේ කලාකරුවන්ව ගෞරව කිරීම පුද්ගලයෙක් හැටියට මටත් මා අයිති ලාංකික සමාජයටත් මා දැන් සේවය කරන ලෝක ප්‍රසිද්ධ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයටත් ලැබුණු වරප්‍රසාදයක් හැටියටයි මා දකින්නේ. එම අවස්ථාව අපට ලබා දුන් ඔබ සැමටත් පවුලේ සමාජිකයන්ටත් මම මගේ අවංක ස්තුති කියමින් මගේ මේ වචන සල්ප ටික නිමා කරනවා. ආයුබෝවන්.